කුසට සාගිනි හදට සෝගිනි ඉන්නට වැරහැලි කැබලිල්ලා The News Reporter වසර 70 ගණනක දූෂිත දේශපාලනය විසින් අපවිත්‍ර කරන ලද භූමියක වසර 70 ගණනක කොල්ලකාරී අපවිත්‍ර දේශපාලනය විසින් කිලිටි කරන ලද භූමියක අනාගත යහපත් දේශයක් වෙනුවෙන් සුභ බලාපොරොත්තු දෝතින් දරාගෙන ඒ බලාපොරොත්තු අදටත් මග නොහැර යහපත් ශ්‍රී ලාංකේය දේශයක් ගොඩනැගීමේ සුපුෂ්පිත බලාපොරොත්තුව දෝතින් දරාගෙන හදවතින් දරාගෙන දේශපාලන භූමියට පිළිපන් දයාබර සහෝදරවරුනි ඔබ දන්නවා අපි ඉතිහාසයේ තීරණාත්මක සංදිස්ථානයකට ලං වෙලා ලෝකයේ දූෂිතම රාජ්‍යයක් වෙච්ච ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අන්ත දුගී භාවයට බංකොලොත් භාවයට පත් වුණු ශ්‍රී ලංකාව හැබැයි අතීතයේ මහා අභිමානවත් සංස්කෘතියකට සભ્યත්වයකට උරුමකම් කියපු පුණ්‍ය භූමියක් අතීතයේ මහා දැවැන්ත තාක්ෂණයකට උරුමකම් කියපු උදාරතර භූමියක මිනිස්සු අද ලෝකයේ ඉස්සරහා දුගී දුප්පත් ජාතියක් බවට පත් කරපු දූෂිත දේශපාලනයට එරෙහිව ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය මහා දැවැන්ත ජනගංගාවක් ජාති ආගම් කුල ભેද පසෙකලා යහපත් අරමුණක් වෙනුවෙන් දහස් ගණනින් ලක්ෂ සංඛ්‍යාත ගණනින් රොද බැඳපු කාලයකයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ අර්ථයෙන් අපිට සතුටු වෙන්නට පුළුවන්. අපි යහපත් රාජ්‍යයක් ගොඩනැගීමේ ඒකායන බලාපොරොත්තු වෙනුවෙන් ඉතිහාසයේ කවරදාකටත් වඩා ජනතාව සැදී පැහැදී සිටින අර්ථයෙන්. මේට අවුරුදු කිහිපයකට කලින් මේ නගරයේම මේ වේදිකාවේම ජාතික ජනබලවේගය වෙනුවෙන් කතාවක් පවත්වපු අවස්ථාවේ ඒ කතා ශ්‍රවණය කරන්න හිටියේ මම හිතනවා මේ නගරයෙන් කාලකට අඩු ඉඩ ප්‍රමාණයක් ආවරණය වෙන පිරිසක්. ඒ වගේ මේ රැස්වීමට මගේ මතක හැටියට සහභාගී වෙලා හිටියේ භික්ෂූන් වහන්සේලා විදිහට වේදිකාවේ අසුන් ගත්ත මං විතරයි. එනිසා අද ඒ තත්වය සහ මුලින්ම වෙනස් වෙලා ජාතික ජනබල වේගයට නායකත්වයේ සපයපු නායකයින් එදා කීවා අද අහන් නැති කන් හෙට අහයි සිය දහස් ගණනින්. ඔවුන්ගේ දැනුවත් කිරීමේ මිනිසුන්ව ඥානනය කිරීමේ අරගලය ඔවුන් මග නොහැර අත්මහැර අසීරු අවස්ථාවලදී බව අල්ලාගෙන හිටියා. එනිසා අද මේ වේදිකාව එදාට වඩා හාත්පසින් වෙනස්. එදා මේ වේදිකාවට භික්ෂූන් පැමිණීම ජාතිවාදීන් විසින් වැළැක්වුවා. එදා මේ වේදිකාවට පූජකතුමන්ලා පැමිණීම ජාතිවාදීන් විසින් වැළැක්වුවා. ඔවුන් අපේ රටේ බලය ලබා ගැනීම වෙනුවෙන් ජාතිවාදයේ අතකොළුවක් වශයෙන් පාවිච්චි කරා, ආගම්වාදයේ පාවිච්චි කරා. එනිසා එදා රට ජාති ආගම මුලට දාගෙන ජාතිවාදයේ ආගම්වාදයේ අවුස්සලා මේ රටේ බලයට ඇවිත් මේ රටේ සහ මුලින්ම මංකොල්ල කෑවක් දූෂිත රාජ්‍යයක් බවට පත් කරා. එනිසා මං හිතනවා අද එදා දහස් ගණනින් රැස්සුණු මිනිස්සු අද දස දහස් ගණනින් ලක්ෂ ගණනින් මේ මුළු ශ්‍රී ලාංකේය
හැම භූමියකම එක් රැස් වෙමින් කියාපානවා ආයේ කවදාවත් ඔහෙලගේ ජාතිවාදී මර උගුල් වලට අපි අහු වෙන්නේ නැහැ අපිව වෙනස් කරන්න බෑ කියන සහතිකය අපි සබත කරලා තියෙනවා මේ නගරේ සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම සමගියෙන් ඉන්න නගරයක් මේ ඌවපර්ණගම සහ වැලිමඩ මේ ප්‍රදේශ දෙක මෙහෙමයි හැබැයි එදා ඔවුන් ජාතිවාදී අතකොළුව පාවිච්චි කරලා අපිව බෙදා වෙන් කළා අපි භික්ෂුන් වහන්සේලා බෙදා වෙන් කළා ආගම් වශයෙන් බෙදා වෙන් කළා ජන වර්ග වශයෙන් බෙදා වෙන් කළා පල්ලි වලට ගල් ගැහුවා පන්සල් වලට ගල් ගැහුවා බුදු පිළිමවලට ගල් ගැහුවා පල්ලි ගිනි තිබ්බා කෝවිල් ගිනි තිබ්බා පන්සල් ගිනි තිබ්බා නගරවල තැන් තැන් වලින් වඳ කොත්තු හම්බ වුණා වඳ ඇඳුම් හම්බ වුණා එනිසා මම කියනවා දැන් කොහේවත් පන්සල් වලට පල්ලි වලට ගල් ගහන්නේ නැහැ වෙඩි තියන්නේ නැහැ කෝවිල් වලට ගල් ගහන්නේ නැහැ ඇයි දැන් ඔවුන් තේරුම් අරන් තියෙනවා මේ ජාතිවාදය නැවත නැවතත් මේදි මේ පැල කරන්න බැරි යල් පැන ගිය මාතෘකාවක් කියලා එනිසා අපි වගකීමෙන් කියනවා අතීතයේ පන්සලකට විරුද්ධව ගහපු හැම ගල්පාරක් පිටුපසම සිටියේ දේශපාලකයෝ පල්ලියකට විරුද්ධව ගහපු හැම ගල්පාරක් පිටුපසම හිටියේ පල්ලියකට විරුද්ධව එසවුණු හැම ගිනිසුරුවක් පිටිපස්සම හිටියේ දේශපාලකෙක්. කෝවිලකට විරුද්ධව එසවුණු හැම ගල්පහරක් පිටිපස්සම හැම ආයුධයක් පිටිපස්සම හිටියේ දේශපාලකෙක්. ඒක දැන් මේ රටේ මහා සංඝරත්නයත් පූජකතුමන්ලාත් ඕනවටත් වඩා හොඳින් තේරුම් අරන් ඉන්නවා. ඒ නිසා ඒ ජාතිවාදී මරවුගුල් වලට අහු වෙන්නේ නැති ආගමික නායකින් පිරිසක් අද බිහි වෙලා තියෙනවා. එනිසා ඔවුන්ගේ ඒ දූෂිත දේශපාලනයෙන් පාඩම් ඉගෙනගෙන අපි අද සියලු දෙනා මානවවාදීන් බවට පත් වෙලා තියෙනවා. එනිසා අපි අනාගතේ ගොඩනගන්නට ඕනි සංස්කෘතීන් වලට ගරු කරන විවිධත්වයේ සුන්දරත්වය විඳින සුජාත සුපුස්පිත ජාතියක් මිසක් බෙදිලා වෙන් වෙච්ච වෙන් වෙලා කා කොටා ගන්න ජාතිවාදීන් පිරිසක් නෙවෙයි. එනිසා එවන් සුපුෂ්පිත ඒ වගේම යහපත් දේශයක් වෙනුවෙන් තමයි අද මේ භික්ෂුන් වහන්සේලා සිය දහස් ගණනින් පූජකතුමන්ලා සිය දහස් ගණනින් මේ වේදිකාවට රැස්වෙන්නේ. එදා බදුල්ල දිස්ත්‍රික් මහා සංඝ සමුළුව තියෙනකොට කිසිම වරප්‍රසාදයක් නැතුව අපේ හාමුදුරන් වහන්සේලා තමන්ගේ ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා එකතු කරගෙන තමන්ගේ අතින් වහනවලට තෙල් ටික ගහගෙන සිය දහස් ගණනින් බදුල්ලට රැස් වුණා. ඒ වගේම හැම දිස්ත්‍රික්කයකම මහා සංඝ රත්නය සිය දහස් ගණනින් බලමුළු බැඳා. එදා කොළඹට මහා සංඝ සමුළුවට දහස් ගණනින් ගිහිල්ලා මේ රටේ අපි හැමෝටම පූර්වාදර්ශයක් සැපුවා. ඒ තමයි අනාගතයේ මේ රටේ මේ භූමිය බාර ගන්න සුදුසුම පාලක කණ්ඩායම තමයි අනුර කුමාර දිසානායක මහත්මයා ඇතුළු මේ ජාතික ජන බලවේගයේ පාලනය කෙනෙක් බව සපත කරා. ඒ නිසා මේ රටේ මහා සංඝ රත්නයත් මේ රටේ පූජකතුමන්ලාත් ඔබලාට පූර්වාදර්ශ සපයමින් පෙරමග ගනිමින් කියා සිටිනවා මේ රටේ යහපත් දේශපාලනයක් ගොඩනගන්නට වර්තමානයේ පෙනී සිටින එකම කණ්ඩායම ජාතික ජන බලවේගය පමණයි කියලා. එනිසා අපි භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස තියෙන තමන්ගේ අවයව හොඳින් තියාගෙන පේදුරු දුඩුවේ සිටන් දෙවුන්දර තුඩුව දක්වා නිදහසේ ගමන් කරන්න පුළුවන්. ඒ වගේම තමන් අදහන ආගම අනුව තමන් ජීවත් වන ප්‍රදේශය අනුව තමන්ගේ කුලය අනුව වෙන් නොකරන ජන වර්ගයක් අපි ගොඩනැගිය යුතුමයි. ඒ වගේම තමන්
භාෂාව අනුව වෙන් නොකරන රටක් ජාතියක් අපි බිහි කළ යුතුමයි. ඒ නිසා අපි තව මාසෙකින් පස්සේ තව පෝයකින් පස්සේ ගොඩනගන සුපුස්පිත රාජ්‍ය ආන් ඒ වගේ ආගමනුව භාෂාවනුව ජනවර්ගය අනුව ජීවත් වන ප්‍රදේශය අනුව කුලය අනුව බෙදා වෙන් නොකරන සෑම හැමතැනම සමාන අවස්ථා තියෙන යහපත් රාජ්‍යයක් තමයි අප ගොඩනගිය යුත්තේ. ඒ සඳහා තමයි මේ සියලු දෙනාම මේ වේදිකාව ඔබ වෙනුවෙන් නායකත්වය ගන්න. ඒ නිසා අපි අනාගතේ යහපත් නිදහසක් රාජ්‍යයක් ගොඩනගමු. අපි මිනිසුන් සමානාත්මතාවයෙන් සලකන රාජ්‍යයක් ගොඩනගමු. ස්ත්‍රීත්වය අනුව ආර්ථික හැකියාව අනුව මිනිසුන් බෙදා වෙන් නොකරන රාජ්‍යයක් ගොඩනගමු. පිරිමියාට වගේම ස්ත්‍රියටත් සමාන අවස්ථා තියෙන රාජ්‍යයක් ගොඩනගමු. ඒ වෙනුවෙන් ඔබ මේ එළඹෙන ජනාධිපතිවරණයේදී මම ඉල්ලා සිටිනවා අනුර කුමාර දිසානායක මහත්මා වෙනුවෙන් මානිමාව වෙනුවෙන් ඔබගේ ඡන්දය ප්‍රකාශ කරන්න. එය ඔබගේ දරු පරපුරේ අනාගතය වෙනුවෙන් ගන්න තීරණාත්මකම සහ යහපත්ම තීරණය බවට පත්වේවි. එනිසා මාගේ කතාව මං තවත් දිග්ගස්සන්නේ නැහැ. අතීත සටන් සගයින් විසින් සටහන් කරලා ගිය එක්තරා කවි පේළියකින් මම මේ කතාව අවසන් කරනවා. ඒ කවිය මෙහෙමයි. කුසට සාගිනි හදට සෝගිනි ඉන්නට වැරහෙලි කැබලිල්ලා සතුට සැනසුම අහිමි කර වාර්තාකරණය.